ඥානසාර හාමුදුරුවෝ සිරගත කරලා මාස හතක් පහුවෙන මේ මොහොත වෙනකොටත් අපට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලින් ලැබුණේ බොහොම අඩු සැලකිල්ලක් බොහෝ තැන්වලදී. අපි පහුගිය දවසේ නීතිපති දෙපාර්තමේන්තුවට ගියා. නීතිපතිතුමාට මේ අසාධාරණය සම්බන්ධව ලිපියක් බාර දෙන්න. මං හිතන්නේ කිසිම මාධ්‍යයක ඒක වාර්තා වුණේ නැහැ. අපි හාමුදුරලා 59ක් විතර වැඩි ඇතෙන්ට. අපි දන්නේ ඇයිද හේතුව කියලා. මොකද මේ රටේ යහපාල රාණ්ඩුව බලයට එනකොට කියපු ප්‍රධාන මාතෘකාවක් තමයි මේ මාධ්‍ය නිදහස කියන එක තියනවා කියලා. මං හිතන්නේ මේ මාධ්‍ය වල ඒ අධිපතිවරුන්ට ඒ කියපු නිදහස තනි තීරණයක් ගන්න, ඍජු තීරණයක් ගන්න, මේ ඇත්ත తත්වය රටට හෙළි කරන්න තියෙන නිදහස තහවුරු වෙලා තියනවාද කියලා අද වෙනකොට. මොකද අද අපි දැන් ඇත්තටම මේ නිවුස් බලන එක බෝරින් වෙලා තියෙනවා අපිට. හේතුව මොකද? අපිට විතරක් නෙවෙයි මේ මිනිස්සුන්ට, හැම මාධ්‍යකම. මොකද ඒ පැත්තෙන් මේ පැත්තට පණින ගෙම්බෝ ගැනයි, මේ පැත්තෙන් ඒ පැත්තට පණින ගෙම්බෝ ගැනයි, එහෙම නැත්නම් අර මේ රංජන රාමනායකලා වගේ ජෝකර්ලා ගැනයි පැය භාගට යන්නේ ඔච්චරයි. හැමදාම මේ දේශපාලඥයන්ගේ රංගනේ අපි බලාගෙන ඉන්නවා. ඕක විතරයි නිවුස් එක. ඒ නිසා දේශපාලන සංවාද මොකද්ද ඉතින් මේ 225ම හැමදාම මේ චැනල් වලට ඇවිල්ලා කියන්නේ මොකද්ද? ඔය කියන හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා නම් මේ රට මෙහෙම තියෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බොහොම කාරුණිකව මේ මාධ්‍ය ආයතන වලට සිහිපත් කරනවා. මොකද අපි කාටවත් දේශපාලඥයන්ට කඩේ යන සංවිධානයක් නෙවෙයි. අපි කතා කරන්නේ ඇත්ත. එතකොට මාධ්‍ය මගින් හෙලි කරන්න ඕනි මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්. හෙලිදරව් කරන්න ඕනි මේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මාධ්‍ය පෙනී ඉන්න ඕනි. එහෙම නැතුව චිත්‍රපටියක් වගේ දේශපාලඥයන්ගේ මේ රූපරාමු විතරක්ම අරගෙන මේ ඒ ප්‍රශ්න විතරක්ම කතා කරන මාධ්‍ය බවට පත් වුණොත් ඒක ජනතාවක පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කාරුණිකව සිහිපත් කරනවා මුලින්ම.